මම පුද්ගලිකව මුදල් අමාත්‍යාංශයේ හිටපු කෙනෙක් විදිහට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පෞද්ගලිකව සිකුරාදා හවසමේ ලියවිල්ල බාර දීලාත් කිව්වා. සර් මේක පක්ෂ වශයෙන් හිතන්න එපා, පාට වශයෙන් හිතන්න එපා, රටක පාර්ලිමේන්තු ක්‍රමයේ වශයෙන් හිතලා කරන්නේ නැති වියදමක් කෝටි 1210ක කරන වියදමක් ලෙස දක්වලා ඒ වියදම ලංකාවේ වැඩිම අධ්‍යාපනයට දරපු වියදමයි කියලා අලෙවි කරනවා දැන් නින්දාලා. අපි ජනාධිපතිතුමාට කිව්වා අධිකරු ජනාධිපතිතුමා දරුවෝ ඉස්සරහා ගිහිල්ලා මේ බොරුව කියන්න එපා. මොකද ඒක ඔබතුමාට හොඳ නැහැ නිලේට. අපි අග්‍රාමාත්‍යතුමාටත් කිව්වා. මේක ඔබතුමා අග්‍රාමාත්‍යතුමා විදියට කියන්න එපා. මේ මුදල් අමාත්‍යවරයා මුළු ආණ්ඩුවමත් රටමත් ජාත්‍යන්තර මට්ටමින් අපකීර්තියට පත්කිරීමක් කළා තියෙනවා. දරන්නේ නැති වියදමක් දරන වියදමක් ලෙස දක්වලා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පුම්බල පෙන්වීම ගැන අපේ කිසිම අහිතක් කාටක් නැහැ. මේ දරුවෝ වෙනුවෙන් බිලියන 125 නෙමෙයි බිලියන 250 වෙන් කරලා දෙන්න පුළුවන් නම් ඒක මෙලෝ වශයෙන් කීර්තියයි පරලෝ වශයෙන් පින්කමයි. එහෙම පුළුවන් නම් අපි අමාත්‍යාංශ නිලධාරින්ගෙන් ඇහුවාම කිව්වා ඇයි මෙහෙම කළේ කියලා. එතුමන්ලා කියනවා මේක අපි අත්අඩා බැලීමක් ලෙස දැම්මා අමාත්‍යාංශ දෙකකට සෞඛ්‍ය අධ්‍යාපනයේ. එතකොට සෞඛ්‍යයට 17ක් දාලා බිලියන අධ්‍යාපනයේ 121යි. ඉතින් මේ හැම එකකින්ම නොමග යවීමක් නේ කරලා තියෙන්නේ. අතිගරු ජනාධිපතිතුමාටත් රටේ අග්‍රාමාත්‍යතුමාටත් මේ කරුණු වාචිකව හා ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. මේ අයවැය ලේඛනයේ සම්මත වෙන්න ප්‍රථම මේවා පිළිබඳ සත්‍ය උත්තරීතර සභාව ලෙස සැලකෙන පාර්ලිමේන්තුවට කියන්න කියලා. මහා ජනතාව අපිට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ පළවෙනි රාජකාරිය වන මහජනයාගේ මුදල් හැසිරවීම පිළිබඳ බලාගන්න කියලා.